आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीतरात्रि प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल लंका वे इन्नत करने वैद्य पिलीवले टेड्रोस के अगेई मटे पालमु इन्नत कोटिया पानी जनपति इलाके जयगानी रेज्वे लमा रोहले दैडी सत्कार एक कये पिरे कोविड दरुवन संधा बोरेलिन नवगुड़ने गिल्ला रोग लक्षण एतनम दरुवन वहा रोहल का तकरने विशेषज्ञीन इलाई राज्य सेवय एरमे पासल अरिनत जीएल सूदानम दिवैनपुर रोहल्वल कनिष्ठ कार्य मंडलय हिट सह अनिता लेडवीमट नियमितई देशपालन पालिकेनिम कमिसमे निर्देश बल रहित करन लेस इल्ला हिटपु अगमति अधिकरणयट इशालिनीगे मरणे सक सहित तन सोया तवत परीक्षण दूषणयट लक्कु तवत मिहिकारियक तोरतुरु कियाई रिचार्ड निसा बंदुल नील निवस अतहरी उद्घोषण सह अदहस प्रकाश किरीम व्यवस्थानुकूल तहनम इल्लीम कोलंब महेस्ट्रात बुद्धिकसी रागल प्रतिक्षेप कराई अनवसर इडम गोंड किरीम वेटली में विशेष एक क्याक पैय विसी हतर पुरा जातिये महा पहन ठेमट असू देखाक प्रथम एन देशीय पुआत ये सिद्ध वो तावत कोविड मरण हैटतुनाक पीलीबंद अद तहवुरु वुना एनुव मेरट समस्त कोविड मरण संख्याव हरदहस पांसिय हैत्तैक दक्वा इहल गोस तिवनवा मे अतर लमा रोहले दनि सत्कार एकके एंदन हयम पिरी एतै रोहल अध्यक्ष वैद्य जीवीजी सूर्य पवसनवा रोग लक्षण मतुवु वहाम दरुवन रोहल गत किरीमट पियवर गन्ना लेस विशेषज्ञ वैद्य चन्न पेरेरा देमोपियन गेन इल्ला सिटिनवा मेतेक सिदु वु कोविड लमा मरण वलट हेतुव वहा रोहल गत नोकिरीम बवई ओहु पवसान्ने दैन कोविड पिलिमद नवतम वार्ताव लमन संधा एन्नत करने क्रियात्मक नवीमत दरुवन रोहल गत किरीमट पमावीमत हेतुवेन बलवत अर्बुदकारी तत्वयक मतुवी एतै रोहल अध्यक्ष जी विजयसूरिय महता प्रकाश करनवा लमा रोहल पिरियाम हेतु कोटगेन मेवन विट वेनत गोडनगिल्लक्द लबागत बवै ओहु पवसन्ने मेवन कोट सामान्यं 15ක් 20ක් අතර දිනකට වාර්තා වෙන රෝගින් එතකොට අපිට මේ රෝහල තුල තබා ගැනීමවත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා රෝගී මේ වෙලාවේ රෝගීන් 70 ගානක් දෛනිකව අපි ප්‍රතිකාර කරන රෝහල තුල ඉන්නව නතර වෙලා प्रतिकारोहल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 ोह
වෛද්‍ය චන්න පෙරේරා. දැනට තවම දන්නේ නැහැ මේ ඩෙල්ටා ප්‍රභේදය නිසාද කියලා. නමුත් මේ දැනට තියෙන තත්ත්වය යටතේ ඩෙල්ටා ප්‍රභේදය සහිත දරුවන් උනත් ඉන්න පුළුවන්. රෝහල තුලට දරුවන් රැගෙන යීමේ යම්කිසි ප්‍රමාදයක් නිසා. මෙන්න මේ වගේ තත්ත්ව විශේෂයෙන් දෙමාපියන් දරුවන් ගැන තියෙන දැඩි සැලකිල්ල නිසා රෝහල තුලට දරුවන් රෝග තත්ත්වයක් ඇති වුනහම ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ යම්කිසි මැලිකමක් දක්වන මේ දරුවන්ට කොවිඩ් 19 රෝගේ සෑදීමේ හැකියාවක් ඇති වෙයි කියලා. එසේම ළමුන්ට එන්නත් ලබා දීම පිළිබඳව විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ එන්නත් කරන්නේ සාර්ථකත්වයේ ඇගීමට ලක් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසන්නේ ශ්‍රී ලංකාව එන්නත් කරන්නේ ඉලක්ක සපුරා ගනිමින් සිටින බවයි. කණ්ඩායමක් සිටිනවා මේ ෆයිසර් එන්නතම. ෆයිසර්ම ලබා ගත යුතු. එහෙම නැත්නම් මොඩර්නා එන්නතම ලබා ගන්නවා කියලා කල්පනාවෙන් එන්නත ලබා ගන්නේ නැති. අපිට එහෙම සෑහෙන පිරිසක් හම්බෙලා තිනවා. ඒ එන්නත් හා සමානවම බලයේ තියෙන ප්‍රතිඵලදායි එන්නත් තමයි මේ සියල්ලක්ම අපි අපේ රටේ ලබා දෙන්නේ. බලන් ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. තමන් අප්‍රමාදීව තමන්ට ළඟම තියෙන ස්ථානෙට ගිහිල්ලා ඒ ලබා දෙන එන්නත ලබා ගන්න. ඇස්ට්‍රොසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම ඊයේ ආරම්භ වුණා. ඊයේ දවස තුල 69,266 දිනකට එන්නත ලබා දී තිබෙනවා. ඒ සඳහා පැය 24 පුරාම විහාර මහදේවී උද්‍යානය තුල එන්නත් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වුණා. දියත උයන පරිශ්‍රයේද පැය 24 පුරාම මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා පෙරමුණගෙන සිටිනවා. මෙතර ශ්‍රී ලංකාව මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,04,000ක් මෙරටට අද අලියම ලැබී තිබෙනවා.
මෙතර ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක සඳහන් වන්නේ ඇස්ට්‍රසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට ලැබෙන බවයි. ඒ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. අද සියලුම රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිකුත් කළ චක්‍රලේඛයට අනුවයි. රාජ්‍ය සේවකීන්ට පළාත් අතර ගමන් කිරීම සඳහා අන්තර් පළාත් ප්‍රවාහන සේවාවද ක්‍රියාත්මක වුණා. එමෙන්ම පවතින කොවිඩ් අවදානම හමුවේ රාජ්‍ය සේවකීන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව අද සියලුම රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. රාජ්‍ය සේවය සඳහා පැමිණෙන පිරිස් හට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සලසා ඇති අතර අදුදැසන කාර්යාලීය දුම්රිය 50ක් ධාවනය කෙරුණා. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේද ප්‍රමාණවත් බස් රථ අද දින යොදවා තිබුණා. ඒ අනුව රාජ්‍ය සේවකීන් හට අන්තර් පළාත් ගමනාගමනයට අද සිට අවසර හිමි වුණා. පළාත් සංචරණ සීමා සඳහා මාර්ග බාධක යොදා තිබෙනවා. කෙසේ වෙතත් එම මාර්ග බාධක හරහා රාජ්‍ය සේවයට වාර්තා කරන අයට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වත් පුද්ගලික සේවාවත් අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම පළාත් සංචරණ සීමාව ඔවුන්ට අදාළ වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහත්මයා චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන්න කියලා. මේ රෝගය උත්සන්න වෙලා තියෙනවා. රට පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙලා තියෙනවා. බොහෝ අය ඒක කියනවා. හැබැයි මේ පණිවිඩේ මාධ්‍යයට විතරක් කියලා හරියන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි අහනවා ඔයගොල්ලෝ මේ පීබී ජයසුන්දර මහත්මයා මේ චක්‍රලේඛය ගහනකොට එයාට මේක පිළිබඳව දැනුවත්භාවයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. පීබී ජයසුන්දර මහත්මයාට කොවිඩ් ඉවරුණාට සෞඛ්‍ය සේවාවට කොවිඩ් ඉවර නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවාව නිවැරදිව කළමනාකරණය කරගන්න අපිට ඉඩ දෙන්න. අපි දැක්ක මේ චක්‍රලේඛන ගර්භණී මව්වරුන්ටත් අදාළයි. කවුරුවක්වත් මේ අතහැරලා නැහැ. දැන් ගර්භණී මව්වරු මේ රටේ 14 දෙනෙක් මිය ගියා කොවිඩ් නිසා. රෝගී වෙලා තියෙනවා ගර්භණී මව්වරු 2404ක්. මෙහෙම තත්වයක් තියෙද්දී මේ ගර්භණී අයයි සියලුම අයයි රාජ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. සෞඛ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. මොන මොලේ අමාරු පිස්සු චක්‍රලේඛයක්ද මේ කියන කාරණේ මේකෙන් හරියටම පැහැදිලි වෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්ට සහනයක් ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ විසින් අද රාජ්‍ය සේවා අමාත්‍යාංශයට ලිපියක් බහර දුන්නා. ගර්භණී අයට 100% වැක්සින් එක ගහලා නැහැ. මේ වෙනකොට ඒකවත් දන්නේ නැති ලේකම් කෙනෙක් දින්නේ. මේකවත් නොදන්න ජනාධිපති ලේකම් කෙනෙක් දින්නේ ආණ්ඩුවට. මේ රටේ එහෙම තියෙද්දිද මේ රාජ්‍ය සේවය කැඳවන්නේ? අද දවසේ ඇතුලේ මේ රාජ්‍ය සේවයට ගර්භණී කාන්තාවන් කිරි දෙන මවරුන් කැඳවීම පිළිබඳ නිවේදනය හකුලා නොගත්තොත් හෙට දවසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්න සූදානම් අපි. කොරෝනා සමග රාජ්‍ය සේවය ආරම්භීම එක්තරා විදිහක පරිගණීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට අපේ රට ගැන අනතුරු අඟවලා තියෙනවා. ඒත් එහෙම වෙලාවක තමයි චක්‍රලේඛය නිකුත් කරනවා රටේ සාමාන්‍ය තත්ත්වය අනුව රාජ්‍ය සේවකයා වැඩට එන්න ඕනි කියලා. රජයේ පාලකයන්ගෙන් අපි අහනවා දැන් රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයක්. මේ රජය පරිගණන දෙන්නේ මොකද මේ ගුරු උද්ඝෝෂණය තුල රජයේ රාජ්‍ය සේවකයන් එක්ක අපිට පේරව යම් විදියක වෛරයක් ඇති කරගෙන තියෙනවා. දැන් මේ වෛර පරිමාණයද මේ හදන්නේ? විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් පරිගැනීමට ලෑස්ති වෙන්න එපා. රජයේ මැතිවරණ දෙකේදීම අපි දැක්කා රාජ්‍ය සේවකයන්ගේ 70%කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවට ඡන්ද දීපු උදවි. මේ කරන ක්‍රියාවලිය තුල අපි දකින්නේ කොරෝනාව මේ වසංගතේ පාලනය කරන්න රජයට උවමනාවක් තියනවාද? එහෙම නැත්නම් මේක බෝ කරන්න
රජ රූමනාක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද සිට රට නැවත මේ විදියට අරින්න රජයට හෝ අදාළ විශේෂභාර අමාත්‍යවරයාට නිර්දේශයක් කරාද? ඒ වැඩපිළිවෙලක් බාර දුන්නාද කියන එක අපි දැක්කේ නැහැ තාම. ඒ නිසා එහෙම දෙයක් දුන්නද නැද්ද කියන එක දැනගන්න කැමතියි. එහෙම දෙයක් දුන්නේ නැත්නම් කාගේ තක්කඩි වුමනාවකටද මෙවැනි අනතුරුදායක තීරණයක් ගත්තේ කියන එක අපි අහන්න කැමතියි. මොකද හේතුව සැකයක් තියෙනවා. නොවැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ඔන්න අපි රටම එන්නත්කරණය කරා කියලා යුද්ධ දිනුව වගේ සංදර්ශනයක් දාලා ඇහැට වැලි ගහලා මැතිවරණයට යන්න දහදන්න කියන සැකේ අපිට තියෙනවා. අද දහවල් කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් වළකන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සීරාගල මහතා ප්‍රතික්ෂේප කළා. මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ උද්ඝෝෂණ කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති බවයි. මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියා. ඒ ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහායි. ළමුන් 100ට අඩු පාසල් අගෝස්තු මාසයේ අග විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. දැන් ගුරු වැටුප විෂමතාව සහ කොතලාවල පනත පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම් පත්‍ර විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලයි. මෙම උද්ඝෝෂණය නතර කිරීමට නියෝගයක් නිකුත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළා. මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්විය නොහැකි බවයි. ජාති ආගම් කුලමල පන්ති ભેද වාද ભેද පක්ෂ ભેද නොතක මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන ඒ දෙවන්ත ගමන අපි බ්‍රහස්පතින්දාට ක්‍රියාත්මක කරමු. මේ අතර තමන්ට ජීවිත තර්ජනයක් ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම කොරියාවේ සිට මාව මහමග මරා දමන බවට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වගේම ලංකාවේ දුරකථන ඇමතුම් දෙකකින් මට තර්ජනය කරන එකක් මරණ තර්ජන අනිත් එක මේ සටන දිනන්න දෙන්නා කියලා තර්ජනය කරනවා. ළමයි නැති ඉස්කෝලට බලහත්කාරයෙන් කැඳෙව්වා. ඒ නිසා අධ්‍යාපන ලේකම්වරයාගේ මේ චක්‍රලේඛනය අලු යම බිඳු කෙළ පිටක් මේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය චක්‍රලේඛයට අනුව පාසල් වලට එන්නයි ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අද දවස තුල ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවෙන් නිසි විසඳුම් ලැබුණේ නැතිනම් දිව ඉනේ සිව් දෙසින් ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවන බව වෘත්තීය සමිතිය අවධාරණය කරනවා. අපි අනිවාර්යයෙන්ම අතරවැනිදා රටපුරාම ගුරුවරු අමබද්දෙන් අපි රත පෙළපාලියකින් අපි ජනාධිපති කාර්යාලය දක්වා අපි එනවා කියලා අපි කියන්න කැමතියි. මේ වැටු ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ආණ්ඩුව වෙට්ටු දමමින් වංගු දමමින් ඊයගත වූ ක්‍රියාමාර්ග වැනි ලේඛන ඉදිරිපත් කරමින් අනියම් තර්ජන කරන්නට ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් අපි ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දෙන්නට සූදානම්. ගුරු භවතුන්ගෙන් පාසල් වලට ගිහිල්ලා මේ පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය පෙර සූදානම් කටයුතු වලට යෙදෙන්නේ කියන ආයාචනය තමයි මා ඉතාමත් කාරුණිකව අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට අපේ ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නයි මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය කලාකරුවන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. අපිට සිද්ධ වෙන්නේ ඥාන ගවේෂණය වෙනුවට යම් ආකාරයකට ගොඩනැගිල්ලකට අවශ්‍ය ගඩොල් සකස් කිරීම වගේ විද්‍යාර්ථීන් ප්‍රජාවක් සහ අනාගත වෘත්තීන් සහ අනාගත ඡන්දදායකින් හැදීමේ අවධානමකට පාත්‍ර වෙනවා. දැන් මේ කිසිම ආණ්ඩුවක් මේ අපිට ආදරේ නැහැනේ. දැන් මේක ගෙනාවේ යහපාලන ආණ්ඩුව 2018. හරි. එතකොට දැන් 2021 අපහු දැන් ඒකට විරුද්ධ වෙච්ච කට්ටියම අපහු ගේනවා. හරිද? ඒ කියන්නේ මේ කිසිම කවුරුවත් මේ හොඳ කට්ටිය නෙමෙයිනේ. ආණ්ඩුව ඔක්කොම අපිට මේ ජනතාවට කෙලවන්නේ හදන්නේ. මේ අතර අදත් දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්තුණා. ඉල්ලීම් 12ක් මුල් කරගනිමින් හෙට සහ අනිද්දා දිවයින පුරා සියලු රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා. මෙම වෘත්තීය අරගලයෙන්ද විසඳුම් ලැබුණේ නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංගමේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කරන්නේ.
දිවෙනපුරා රෝහල් වල රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විදිහට අපි හෙට සහ අනිද්දා දෙදින මේ වෙනකොට අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කරලා තියෙනවා මේ දෙදින වැඩ වර්ජණය කැඳවන්නේ මූලික ඉල්ලීම් 12ක් මුල් කරගෙන අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් ලිපි මගින් 41 වතාවක් මේ පිළිබඳව දැනුම් දුන්නා එතකොට ඒකකටවත් පිළිතුරක් නැහැ වසංගතය පටන් ගත්ත වෙලාවේ ඉඳලා ආණ්ඩුව කිසි වගකීමකින් වැඩ කරේ නැහැ දකුණු කොළඹ සෙක්ෂන් රෝහල සැලකුවොත් එහෙම කොරෝනා පොසිටිව් වෙච්ච රෝගීන් ඉන්නේ එළියේ उत्तर ඉශාලිනී දැරියගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවර විට ප්‍රකාශ 40ක් සටහන් කරගෙන අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට අත්අඩංගුවේ පසුවන රිෂාඩ්ගේ බිරිඳගේ සහෝදරයා තවත් මෙහෙකාරියකට සිදු කළ ලිංගික හිංසනයක් පිළිබඳව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් මෙම සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණ මෙම සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක යෙදී සිටින බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරේ. හිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි දැරිය මියාමේ සිද්ධියට අදාළව උද්ගල සාක්ෂි වලට අනුව ප්‍රකාශ 40ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව මෙම දැරියට පෙර මෙම නිවසේ තවත් කාන්තාවන් 10 දෙනෙක් පමණ සේවය කර තිබෙනවා 2009 වර්ෂයේ සිට. මෙම 10 දෙනා අදාළ තැරැව්කරු විසින් රැගෙන පුද්ගලින් බවට වාර්තා වෙන්නේ. ඒ 10 දෙනාගෙන් 2 දෙනෙක් මේ වන විට මියගොස් තිබෙනවා. 8 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින අතර එම 8 දෙනාගේම ප්‍රකාශ මේ වන විට සටහන් කර තිබෙනවා 2009 සහ 2010 වර්ෂයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ 29 හැවිරිදි තැනැත්තියෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරනු ලැබුවා ඇය ප්‍රකාශ කරන්නේ ඇයට බෞද්ධ ආලෝක මාවතේ පිහිටි නිවසේදී යම් ලිංගික අතවරයක් සිදු බවට එම අතවරයේ සිදු කර ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් බව අනාවරණය වී තිබෙනවා මේ අතර අද දිනේත් ඉශාලිනී දැරියට සාධාරණ ඉටුකන ලෙස ඉල්ලා වතුකරය ඇතුළු ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්ුණා යහපාලන ආණ්ඩුව තීදී මේ සිද්ධිය සිද්ධ වුණා නම් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ එහෙනම් මේක සියල්ලම යට ගිහින් අද මේකද නීතිය ක්‍රියාත්මක වෙන තරාතිරමක් අවශ්‍ය වෙන්නේ නැහැ වරදි කළා තියෙනවා නම් කවුරු හරි ඒක ක්‍රියාත්මක කළ යුතු වෙනවා ඒ වගේම තමයි අපේ දරුවන් අපි S2 වගේ බලා ගන්නවා ඒක දෙමව්පියන්ගෙත් වගේ කීමක් රජයක් හැට අපිත් වගේ කීමක් කවදා හරි දවසක මරණ දඬනේ ක්‍රියාත්මක වුණොත් තමයි ළමා පරපුර සහ ආන්තාවන්ට හිංසා පීඩා කරන දූෂිතයන් දූෂකයන් සමාජයෙන් ඉවත් කරන්නත් හැකියාව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා දඬුවම් ලබා දීම ක්‍රියාත්මක කළ යුතුයි මෙතර හිටපු අමාත්‍ය රිචඩ් බදියුදීන් භාවිතා කරන ලද වෙළඳ අමාත්‍යාංශ නිල නිවස වත්මන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යලි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙත බහර දී තිබෙනවා රටේ මහත් ආන්දෝලනයකට තුරු දී ඇති බාලවයස්කාර දැරියන් කිහිප දෙනෙකු එම නිවසේදී අපයෝජනයට ලක්වීම හේතු කොටගෙන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ මේ අතර අදාළ සිද්ධියත් සමග එම නිවසේ කාමර දෙකක් මුද්‍රා තැබීමට පොලිසිය පියවරගෙන තිබෙනවා මේ නිවස සම්බන්ධිතව දැන් විවිධ පරීක්ෂණ යනාදිය කෙරෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වෙනත් ආයතන විසින් ඒ නිසා මේ නිවස අවශ්‍ය වෙන්නේ ඒ අනුව මම අපේ පළාත් පාලන භාර අමාත්‍යතුමාට කොවිඩ් දානමය සේවක පිරිස ඒ කාර්යය නිම කළා ගියාට පස්සේ නිවස ආපසු රජයට බාර දෙන්න කටයුතු කරනවා ජාතියේ මහා පහන් ටැඹට අදට අවුරුදු 82ක් ලාංකිකයන්ගේ විශ්වාසය දිනු ලංකා බැංකුව සිය 82 සංවත්සරය වෙනුවෙන් ගනුදෙනු කරුවන්ට නව සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. ජ
ජාතිය මහා පහන් ටැබලෙසින් විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකා බැංකුව මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉදිරියෙන්ම සිටින ලංකා බැංකුව සිය අභිමානවත් 82 වන සංවත්සරය සමරනු ලැබුවා 82 වෙනි අභිමානවත් සමාරම්භක උත්සවය ලංකා බැංකු මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්ුණා असू देवेनी अभिमानवत समारंभक समारंभ उत्सव लंका बैंक मूलस्थानी दी संविधान सर्वागमिक चारित्रंट मूलतन मीन उत्सव पवेत्ना मेमस्थावट लंका बैंक सभापति कांचन रात्वत्ते महता सह महाकलमनाकर पीडीके गुणशेखर महत्वरुण एतलु निलधारीन वैसाख्य क्वसिटिया इमिन्न लंका बैंक असू देवेनी संवत्सरेट समगामीव अभिनवेन स्थापित कन लद विशेष अपनयन एककय अग्रमात्य महिंद राजपक्ष महतागे सुरतेन अद अरलियगह मंदिरेदी विवृतवुना अंतर्जाल ताक्षण उसे अग्रमात्यवरिया मेम विशेष एकके विवृत कलातर लंका बैंक प्रधान कार्यालय वेलंद सेवा एकके तुल मेम विशेष अपनयन एकके स्थापित करति बेनवा इमिन्म मेम समरमोत्सव समगामीव मेरट वृत्तकेंट अनिकुत वेटुप सहित सेवकीन इलाक करगनिमीन बीओसी स्मार्ट सैलरी सेवन अमीन सुविशेषी गिनुवक आरंभ किरीमद सिदु केरुणा එමෙන්ම විදේශ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් BOC Multi Country Travel Card හඳුන්වා දීමක්ද මෙහිදී සිදු වුණා. Year on year පසුගිය වසරේ අනෙකුත් බැංකුවල ණය පොත වර්ධනය වන විට ලංකා බැංකුවේ 128ක වර්ධනයක් ලැබුවා. ඒ විශාල ජයග්‍රහණයක්. අපිට හැකි වුණා මහ බැංකුවේ ණය ක්‍රමවේදය යටතේ වැඩිපුර ණය ලබා දෙන්න. දිව්‍ය උදාන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමටත් අපිට හැකි වුණා. එවකෙම පවතින අර්බුදයේ හමුවේ ඒවා මග හැරගෙන ඉදිරියට යන්න අපිට අපේ සමාජිකින් වගේම වෘත්තීය සමිතිත් උදව් වුණා. ස්තුතිවන්ත වෙනවා ඒ හැම කෙනෙකුටම අපිට ලබා දුන්නු මේ සහයෝගයට. ඉතින් අද විශේෂයෙන්ම ඔබ දන්නව අද ඉතාමත් පහසු මට්ටමකට ලංකා බැංකුව ඇවිල්ලා තිබෙනවා. ලංකා බැංකුවේ සේවාව ග්‍රාමීය මට්ටම කරා ගිහිල්ලා තිබෙනවා. ලංකා බැංකුව COVID-19 වසංගතයත් සමග ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් හැටියට විශාල වගකීමක් කරන්න සිද්ධ වුණා. නැවත ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය දැක්වීම සඳහා මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමයේදී අපි ඉතාමත්ම කාර්යක්ෂමදායක වුණා. ගරු සභාපතිතුමා පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වෙලා විශේෂයෙන්ම සහකා නියෝජ්‍ය මහකලපනාකරුවන් දෙපළක් ඒ සඳහා පූර්ණ කාලීන යෙදවීමේ ප්‍රතිඵලයක් හැටියට මහ බැංකුව විසින් දෙනු ලැබූ එය සහනය වැඩිම ප්‍රමාණයක් ලංකාවේ ජනතාව අතරට බෙදලා දුන්න බැංකුව ලංකා බැංකුව බවට පත් වුණා. ඊට දේශපාලන පරිගණීම් සොයා බැලූ කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනා අධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සමාජිකයින් එම කොමිසමේ ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දරන මහතුරුන් නම් කර තිබෙනවා. පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජයේ සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්ධන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදු කළ බවට තොරතුරු වාර්තා වූ බවයි. අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාටද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් ප්‍රචාර වී තිබු බවද ඔහු සඳහන් කර තිබෙනවා. විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළ බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද අධිකරණයේ හමුවේ පෙන්වා දෙනවා. දූෂණ මර්ධන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදු කර ඇතැයි පෙත්සම්කාර වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද්දේ තමන්ට ලැබෙන පැමිණිලි විමර්ශන අංශය වෙත යොමු කිරීම පමණක් බව ඔහු පවසනවා. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි විභාග කිරීම පිළිබඳව තීන්දු ගනු ලැබුවේ පොලිසිය, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ යන ආයතන විසින් බවත් එම විමර්ශන ක්‍රියාදාමයට තමන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමෙන් පෙන්වා දෙනවා. තමා මෙම විමර්ශන වලට මැදිහත් වූ බවට තහවුරු කළ හැකි කිසිදු කරුණක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. නීතියට පටහැනි ලෙස සහ ස්වාභාවික යුක්ති ධර්මයේ නැමැති නීතිමය මූලධර්මයේ උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන සිදු කර ඇතැයි චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිෂන් සභාව විසින් සිදු කළ නිර්දේශවලින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවද පෙන්වා දෙනවා.
එයනු තමන් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ රේට් ආච්ඡාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනා අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා දෙවයින පුරා අනවසර ඉඩම් ගොඩ කිරීම වැටලීම සඳහා පැවිසි හතර පුරා නව ඒකකයක් ක්‍රියාත්මකයි අපේ රටේ එක් රැට දෙකට කෘෂිකාර්මික ඉඩම් ගොඩ කර ඉදි කිරීම කළ අවස්ථා එමටයි මේ සඳහා බොහෝ විට දේශපාලන හස්ත ක්‍රියාත්මකයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව පියවරගෙන තිබෙනවා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ පනත දැන් සංශෝධනය කර අවසන් නව සංශෝධනයන් සමග ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට වැඩි බලතල හිමි වී තිබෙනවා ඒ අනුවයි දිවයින පුරා හමුදා සම්බන්ධීකාරක වරයෙකුගේ යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් පත් කර ඇත්තේ දිවයින පුරා ඕනෑම නීති විරෝධී ඉඩම් ගොඩ කිරීමක් පහත දුරකථන අංකවලට පැවිසි හතර පුරාම දැනුම් දිය හැකි ෂණික දුරකථන අංකය සහ ෆැක්ස් අංකය 0112 88 53 57 0.7 27 27 57 පසරු හතරෙන් පසු සහ සෙනසුරාදා ඉරිදා දිනවල 0112 86 80 02 විද්‍යුත් තැපෑල seu.sldc@gmail.com මේ ගම් වතුර ප්‍රශ්නය බලයේ තියෙන මිනිස්සු දම්මලා ඒ මිනිස්සු ලවා කරා ඒ වගේම ඒව බලන් ඉඳලා අනිත් මිස්සුත් කරනවා ඒ විදිහට පුරෝභ මිනිහා ගොඩ නොපුරෝභ මිනිහා යට සමාජයේ ආදායම් මට්ටමේ වැඩක් කරගන්න බැරි කුඩා ගෙවල් හදාගෙන ඉන්න අය ලොකු මිනිස්සු ගොඩ කරගන්න පුද්ගලයා කවුද තරාතිරමක් නොමලා සබහාම කියලා ක්‍රියාත්මක වෙන්නේ ඉතින් දිනවලදී ඔයගොල්ලන්ට පෙනේ මොන මොන මට්ටමේ අයගේ අනවශ්‍ය ක්‍රියා සම්බන්ධව අපි ක්‍රියා කරනවද කියන එක අධිකර ජනාධිපතිතුමා අපි දැනුවත් කරා එතුමාගේ පූර්ණ සහය ලැබුණා දරුවාගේ පූර්ණ සහය ලැබුණා ඒ වගේම අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබුණා අපි ක්‍රියාත්මක වෙන්න පටන් අරන් දැන් තියෙනවා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් වරායේ නැගිනහිර සහ බටහිර පර්යන්තයන් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 42ක් සපිරීම නිමිත්තෙන් අද විශේෂ උත්සවයක් පැවැත්තුණා. ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ වරාය අධිකාරියේ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මේ වන විට බටහිර පර්යන්තය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම ගිවිසුම් ගතවීම් දෙපාර්ශ්වය සමගම සාකච්ඡා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා බටහිර පර්යන්තෙත් ඒ වැඩ කටයුතු අවසන් වෙච්ච ගමන් ඉතා ඉක්මනින් බටහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා. ඉන්දියාවේ අදානි සමාගමස් සමග කොළඹ දකුණු වරායේ CICT පර්යන්තයේ ක්‍රියාත්මක කරන විදියටම තමයි ක්‍රියාත්මක වෙන ඔව් විසින් මේක ගොඩනගනවා, සාපිත කරනවා අවුරුදු 35කදී නැවත සම්පූර්ණම බලය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබීම සඳහා. අපිට අදාළ වෙන්නේ නැහැ ඒක. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක කරන ව්‍යාපාරය හරියට ක්‍රියාත්මක කිරීම ගැන. අපි මේ ක්ෂේත්‍රය ගැන සොයා බැලීමේදී ඔවුන් මේ වගේ පර්යන්ත ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. හැමතැනම වැඩ වර්ජන. ගුරුවරු කව පාරට බැහැ. කියාගෙන ආපු දේවල් කරගන්න බැරුව නේද මේ දඟලන්නේ. සාමාන්‍යයෙන් සුරංගනා කතා අපි කියලා නැහැ. අපි කිව්වේ පොළොවේ පය ගහලා ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. මේ වෙලාව තමයි හොඳම වෙලාව ආණ්ඩුවට බිත්තියට හේතු කරන්න කියලා හිතනවා නම් අන්න එතනයි වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. රටට ඩොලර් ගෙනෙන රට විරුවන් රැක ගැනීම රජ සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුරුලියේ රතන හිමියන් පවසනවා. රට විරුවෝ නවින් නව සංවිධානයක් පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ලෝකයේ පුරාම මිලියන 3ක පමණ ලක්ෂ 30ක පමණ ශ්‍රී ලාංකිකෝ ප්‍රමාණයක් ලෝකයේ පුරාම ජීවත් වෙනවා. වැඩි පිරිසක් රටට එන අය හැටියටත් තවත් පිරිසක් ඒ රටවල තුල ස්ථිර පදිංචිකරුව හැටියටත් පිටරට ගිහිලා සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට ඒ ආදරය කරන පිරිසත් එක්ක එකතු වෙලා මේ රට දියුණු කරගන්න. අද අපේ ලංකාව විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. දැන් තමයි අපට තේරෙන්නේ මේ රට ගියපු මිනිස්සු අපට කරපු සේවයේ බරපතලකම. දේශපාලනඥයෝ විවිධ කයිවාරු ගහන්න පුළුවන්, අරව මෙව කියන්න පුළුවන්. නමුත් මේ විදේශවලට ගියපු ජනතාවගෙන් තමයි රටේ ආර්ථිකය සමබර කරගත්තේ. ඉතින් මේ සඳහා අපි රටක් විදියට මේක විධිමත් කරලා අපේ රට දියුණු කරගන්න අපට විදේශ මුදල් ලබා ගැනීමේ තියෙන විශාල මූලයක් හිට කල්පනා කරලා ඒක හරියට කළමනාකරණය කළා. වෘත්තීය වටිනාකමක් ඇතුව මේ
වෘද්ධිය කරන්න පුළුවන් විදිහට පසුබිමක් සැකසීම පාර්ලිමේන්තු හනලැගීමෙන් අපට උත්තර ලැබෙන්නේ නැහැ. උනතනම් ඒක කතා පෙට්ටියක් විතරයි පාර්ලිමේන්තුව කියන්නේ. අපට මේ වෙනුවෙන් කරන්න පුළුවන් විශාල කාර්යභාරයක් තියෙනවා. සියත ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.